YouTube එකේ මේ වෙනකොට මොනටයිස් දෙන්න නැති. ඒවගේම ඔයාලගේ චැනල් එක මේ වෙනකොටත් මොනටයිස් අරන් තියෙන හැබැයි ඉදිරි අනාගතයේදී ඔයාලගේ චැනල් එකට ඩීමොනටයිස්, ඒ කියන්නේ මොනටයිසේෂන් නැතිවීමේ ප්‍රවණතාවය, ඒ කියන්නේ ඉඩකඩ වැඩිවීමේ YouTube නිෂස් මොනවද? චැනල් කැටගරි මොනවද? ඉතින් මේ ගැන ඔයාලා අනිවාර්යයෙන්ම දැනුවත් වෙන්න ඕනේ YouTube චැනල් එකක් කරන් යන කෙනෙක් නම්. එහෙම නැත්නම් චැනල් එකක් ස්ටාර්ට් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම්. වීඩියෝ එක ඉවරනකම් බලන්න මං චැනල් කැටගරි කියන්නේ YouTube නිෂස් 8ක් ගැන මේ වීඩියෝ එකට කතා කරනවා. ඉතින් ඒ 8 ඔයාලා කරන් යනවනම් අනිවාර්යයෙන්ම එක්කෝ ඒ චැනල් එක ස්ටොප් කරන්න ඕනේ. එහෙම නැත්නම් මම මේ වීඩියෝ එකට කියන ඉම්ප්‍රූවමන්ට් ඒ චැනල් වලට කරලා ඒ චැනල් එක ඩ්‍රෝ කරන්න, ඒ කියන්නේ ඒ චැනල් එක වෙනස් පාත් එකකින් ගෙනියන්න ට්‍රයි කරන්න ඕනේ. හරි, මං එනවා පළවෙනි YouTube නිෂස් එකට. ඒ නිච් එක තමා මොකක්ද? මෙඩිටේෂන් ඇන් රිලැක්සේෂන්. දැන් කෙනෙක්ට එන්න හිතන්න පුළුවන් ඔයාමනේ කලින් වීඩියෝ එකක් ගෙනාවේ රිලැක්සේෂන් වීඩියෝස් කරලා, මෙඩිටේෂන් වීඩියෝස් කරලා ඇර්න් කරන්න පුළුවන් මෙච්චර ප්‍රමාණයක් ඇර්න් කරන්න පුළුවන් කියලා වීඩියෝ එකක් ගෙනාව නේද කියලා. ඔව් මම ගෙනාවා. මෙහෙමයි, YouTube එකේ එන්න කම්පිටිෂන් එක වැඩි වෙනවා, එන්න එන්න රූල්ස් වැඩි වෙනවා. එතනදී අපි ඒවට ඇජස් වෙලා මේ ජර්නි එක යන්න ඕනි. ඉතින් එතනදී කියන්න ඕනි දෙයක් තමයි YouTube ස්ටුඩියෝ එකේ ඔඩියෝ ලයිබ්‍රරි එකේ මියුසික් එකක් ගත්තා. අපි හිතමු පැයක් දිග ඩියුරේෂන් එක තියෙන මියුසික් එකක් ගත්තා. ඒකට අපි ක්ලිප්ස් ගන්නවා, පික්සබේ, පික්සල්, ස්ටෝරි බ්ලොග්ස් කැන්වා, මේවෙන් ස්ටෝ ෆුටේජස් අරගෙන මේ කියන පැයක් හෝ පැය දෙකක් හෝ දිග මියසික් එකට මේ ක්ලිප්ස් ටික තියාගෙන යනවා. ඊට පස්සේ මේක එක්ස්පෝර්ට් කරලා YouTube එකට අප්ලෝඩ් කරනවා. දැන් මේක මෙහෙම කරලා ඔයාලට මොනටයිස් ගන්න බෑ. අද වෙනකොට චැනල් එකට මොනටයිස් තියෙනවා නම් මේක ඩිමොනටයිස් වීමේ ප්‍රවණතාවය ගොඩක් වැඩි. ඒකට ඔයාලට කරන්න තියෙන දේ මොකක්ද? ඔයාලා එහෙම චැනල් එකක් කරනවා නම් ඔයාලා මේක වෙනස් කරන්න ඕනේ පාත් එක තමයි. ඔයාලා මෙඩිටේෂන් නම් මෙඩිටේෂන් ටයිප්ස් ගොඩක් තියෙනවා මේ වෙනකොට ලෝකේ. ඒකට ඒව ගැන ඔයාලා ඩොකියුමෙන්ටරි ටයිප්, ඒ කියන්නේ ඉන්ෆර්මේෂන්, ඒ කියන්නේ නොලෙජ් එක ෂෙයා කරන විදිහේ වීඩියෝස් ක්‍රියේට් කරන්න ඕනේ. ඒ කියන්නේ කොහොමද මෙඩිටේෂන් නම් මෙඩිටේෂන් කරන්නේ කොහොමද? මේවා ටයිප්ස් මොනවද? ඒ වගේ විදියකට යන්න ඕනේ. නිකම්ම බෑක්ග්‍රවුන්ඩ් මියුසික් එකක් එක්ක නිකන් අර රිලැක්ස් වෙන වීඩියෝස්, භාවනා කරගෙන ඉන්න වීඩියෝස් එහෙම දාලා චැනල් කරන්න එපා. ඒක ඔයාලගේ ටයිම් එක නිකරුණේ වේස්ට් වෙන වැඩක්. හරි, ඊළඟ නිච් එක තමයි මොකක්ද කරන්න එපා කියන නිච් එක, කම්පිලේෂන් වීඩියෝස්. කම්පිලේෂන් වීඩියෝස් කියන්නේ මොනවද? ඒ කියන්නේ ඔයාලා YouTube එකේ වීඩියෝස් 10ක් විතර අරගෙන මේවෙන් වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරගෙන මේව කම්බයින් කරලා ඔයාලා වීඩියෝස් හදනවා. ඔයාලා දැකලා ඇති විවිධාකාරයේ ඩොක්ස් ලගේ වීඩියෝස්, කැට්ස් ලගේ වීඩියෝස්, ඊට පස්සේ ටික්ටොක් එකේ තියෙන වීඩියෝස්, මේ ඔක්කොම කම්බයින් කරලා අර ජෝක්ස්, ඒ කියන්නේ නිකන් ෆනි වීඩියෝස් වගේ ක්‍රියේට් කරලා YouTube එකට අප්ලෝඩ් කරන channels ඕන තරම් තියෙනවා. ඒවට views උත් මිලියන ගාණක් යනවා වල දැකලා ඇති. හැබැයි මෙතන issue එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේනකොට මේ channel වලට monetize දෙන්නේ නැහැ. ඒ වගේම demonetize කරනවා. ඒ වගේම channel YouTube එකේ remove කරන්න හදනවා වගේ වැඩ තියෙනවා. ඉතින් ඔයාලා මේ වගේ channel එකක් කරනවා නම් එතන ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ දේ. ඒ දේ තමයි YouTube එකේ තියෙනවා pay use කියලා rule එකක්. එතනදී දැන් ඔයාලා මේකට අනුගත වීමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලා compilation videos කියන ඒවා කරොත්, ඒ කියන්නේ ඔයාලා මේකට value addition එකක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලා ඇත්තටම ඔයාලගේ නොලෙජ් එක, ඒ කියන්නේ ඔයාලා මෙතනදී නිකම්ම කරන්නේ එයාලගේ වීඩියෝස් අරගෙන ක්ලිප්ස් ටික අරගෙන කම්බයින් කරලා අප්ලෝඩ් කරන YouTube එකට. හැබැයි ඔයාලට පුළුවන් නම් වොයිස් ඕව එකක් දෙන්න. ඒකත් එක්ක ඔයාලා මේකට මොකක් හරි value එකක් දෙනවා කියන්නේ නිකන් අපි ස්ක්‍රිප්ට් එකක් ලියලා ස්ක්‍රිප්ට් එකේ ගොඩක් information තියෙනවා, ඒ දේ තමයි YouTube එකට දෙන්නේ අප්ලෝඩ් කරලා. ඉතින් එතනදී කරන්නේ වෙන කෙනෙක්ගේ වීඩියෝ එකක් අපි value එකක් add කරලා YouTube එකට දාන එක. එහෙම කරොත් මේ කියන ප්‍රශ්න මතුවෙන්නේ නැහැ. ඉතින් ඒ type එකට පොඩ්ඩක් adjust වෙන්න බලන්න. හැබැයි මම recommend කරන්නේ
ඔය ටික්ටොක් වීඩියෝස් කම්පයින් කළ හදන ඒවා, ඊට පස්සේ ෆනි වීඩියෝස් සල ඒවා, ඒවා YouTube චැනල්ලයක් විදිර කරන් යන්න දෙපා. මොකද YouTube කියන්නේ ලෝං ටර්ම් බිස්නස්සයක්, මේක ෂෝට් ටර්ම් කරගන්න දෙපා. තුන්වෙනට මම කියන කරන්න එපා කියන YouTube චැනල් නිච්චක තමා AI කන්ටෙන්. ඉතින් AI කන්ටෙන් ගැන කිව්ව ගමන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔයා මෙච්චර දවසක් AI කන්ටෙන් ගැන يعني ප්‍රමෝට් කරලා AI කන්ටෙන් වලින් දේවල් කරන්න කියලා දැන් මොකද්ද මේ කියන්නේ කරන්න එපා කියලා. ඉතින් මෙතනදී මෙහෙම දෙයක් තියෙන්නේ, AI උනත් ඔයාලා මේක රොබෝටික් විදියට නම් ඒ කියන්නේ වොයිස් ඕවර් ටෙක්ස්ට් ටු ස්පීච් වොයිස් ඕවර් එකත් රොබෝටික් විදියට නම් තියෙන්නේ, ඔයාලට මොනිටයිස් ගන්න බෑ. ඔයාලගේ චැනල් එක මොනිටයිස් තියෙනවා ඩිමොනිටයිස් වෙනවා. ඒක නිසා වොයිස් ඕවර් උනත් යූස් කරනවා නම් මේවා රියල්ම ටයිප් එකට ඉතාම ආසන්නයෙන් යන අඳුර ගන්න බැරි වෙන මට්ටමේ තියෙන වොයිස් ඕවර් යූස් කරන්න ට්‍රයි කරන්න. එහෙම නැතුව ඩී ෆේක් ඊට පස්සේ ඔය කියන රොබෝටික් සවුන්් ස්ටයිල් තියෙනව යස් කරත් ඔයාලගේ චැනල් එක මොනටයිස් ඩිසේබල් වේ. ඉතිං මං මේ දවස්සල යස් කරන වොයිස් ඔවට උල්ල එක තමයි ඉලවල් ලැබ්ස්. ඔල් එක ප්‍රීට්‍රෑල්ලයක් දාලා බලන්න පුළුවන් මේ කොයි තරන් නැචුරල්ද කියලා, ලිංක එක තියෙනවා වීඩිය එක ඩිස්ක්‍රප්ෂන් එක. හරි, අපි යන් හතරවෙනි නිච්චකට. ීඩියෝකට පොඩි බාධා කිරීමක්. ඉතින් ඔයාලට පුළුවන් මගේ චැනල් චෙකින් සර්විස් එක ලබාගන්න. ඒ වගේම චැනල් එකක් ක්‍රියේට් කරන්න අවශ්‍ය නම් මට කියලා චැනල් එකක් ක්‍රියේට් කරන්න පුළුවන්. චැනල් එකේ අඩුපාඩු චෙක් කරගන්න පුළුවන්. ඒ වගේම 1 month channel management service ගන්න පුළුවන්. ඔයාලට මේ සියලුම විස්තර මගේ වෙබ්සයිට් එක ට්‍රූ බලා ගන්න පුළුවන්. වෙබ්සයිට් එකේ ලින්ක් එක කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කරලා තියෙනවා. ඒ වගේම වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඒකේ තියෙනවා මගේ සියලුම ඩීටේල්ස්. ඉතින් ඔයාලට මේ පොඩි මතක් කිරීමක් තමයි කරේ. හතරවෙනි නිශ්චයක තමා මියුසික් ඇන් ලිරික්ස්. ඒ කියන්නේ මේක ඇත්තටම මට ගොඩක් වෙලාවට YouTube channel එකකින් සර්විස් එක දෙනකොට හම්බ වෙනවා ගොඩක් channel මෙහෙම. ඊට පස්සේ මම එයාලට පැහැදිලි කරනවා මේකේ ඇත්තටම මෙහෙම යූස් කරලා මොනිටයිස් ගන්න බෑ. මොකද ගොඩක් කොපිරයිට්ස් තියෙනවා. ඉතින් දැන් මියුසික් ඇන් ලිරික්ස් කන්ටෙන්ට් වල නිශ්චකේ ප්‍රධානම කියන්නේ ලොකුම නෙගටිව් සයිඩ් එක තමයි කොපිරයිට්ස්. අපි වෙන කෙනෙක්ගේ මියුසික් එකක් යූස් කරත් කොපිරයිට්ස්. අපි හිතන්න මොකක්ද, කියන්නේ මියුසික් එකක් වෙන කෙනෙක්ගේ ඕනර්ෂිප් එකක් තියෙන මියුසික් එකක් යූස් කරොත් අනිවාර්යෙන් කොපිරයිට් එනවනේ. ඉතින් ඒක ඒ වගේ channel එකක් ඔයාලා කරොත් ඔයාලගේ channel එකට නිකම්ම අර තමා මහන්සිලා වීඩියෝස් අප්ලෝඩ් කිරීමක් විතරයි. එතනින් එහාට ඒකෙන් පොසිටිව් සයිඩ් එකක් බලාපොරොත්තු වෙන්න විදියක් නැහැ. ඒක නිසා ඒ වගේ channel කරන්න එපා. එහෙම channel එකක් කරන්න idea එකක් තියෙනවා තමන්ගේම lyrics, තමන්ගේම music දාලා අන්නේ විදියට creative channel එකක් කරන්න බලන්න. එහෙම නැතුව time waste කරන්න එපා. ඊළඟ නිශ්චක තමා advertiser friendly නැති content. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම YouTube එකේ තියෙනවා advertisement friendly content, advertisement friendly නැති content. ඒකට advertisement friendly content දැම්මොත් තමයි YouTube එකෙන් අපිට වැඩිපුර මුදලක් හොයන්න පුළුවන්. advertisement friendly නැති content අපි upload කරොත් එහෙම අපිට ලැබෙන monetize කරලා තියෙන channel එකක් නම් ඒකට ලැබෙන revenue එක ගොඩක් අඩුයි. ඉතින් අපි උපරිම try කරන්න ඕනේ advertisement friendly content හදන්න. ඒ වගේම වැඩි මුදලක් 1000 views වලට, views 1000කට වැඩි මුදලක් ලැබෙන content ම try කරන්න පුළුවන් මේ බලන්න ඕනේ. ඉතින් මෙතනදී මොන වගේ content ද advertisement friendly නැති content. ඒ කියන්නේ සමහර වචන වලටත් මේක අදාළයි. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම urine, ඒ කියන්නේ මුත්‍රා, ඒ කියන වචනේ සමහරලාට වැඩිපුර title වල description වල අපි දෙන voice over එකේ use වුණත් අපේ video එකට ලැබෙන revenue එක අඩු වෙන්න පුළුවන්. දැන් මෙතනදී මේන්ලි ඇඩ්වර්ටයිස්මන්ට් ෆ්‍රෙන්ඩ්ලි නැති කන්ටෙන්ට් කියලා අදහස් කරන්නේ වයලේෂන්ස්. ඒ කියන්නේ ඔයා කවුරු හරි පිරිසක් ගහගන්න වීඩියෝස්, ඊට පස්සේ පොලිටිකල් ඒ කියන්නේ ෆිකට් කරන ඒවා, සමාජයේ අර්බුද, ඒ වගේ දේවල් පෙන්වන වීඩියෝස් YouTube එකේ දාන channel එකක් නම් ඒක ඇඩ්වර්ටයිස්මන්ට් ෆ්‍රෙන්ඩ්ලි නැති කන්ටෙන්ට් විදිහට තමයි සලකන්නේ. ඒ වගේ channel ඩිමොනටයිස් වෙන්න පුළුවන්. සමහර channel එක first time apply කරනවා නම් monetize දෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ channel එකක් කරනවා නම් මෙන්න මේ ප්‍රශ්න වලට ඔයාලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
ඊළඟ චැනල් නිච්චක තමා කිටස් කටෙන්. එකයන්නේ දැන් ඔයාලගේ චැනල් ඇත්තටම චැනල එක පේන්ඩ ඉන්න පොඩි ළමයින එමනත්තම් පොඩි ළමයි කටෙන්් එකතු කල්ල වාල වීඩියෝ සදනවන. මේ චැනල්ලට වැඩිපුර වියවසෙන්න්න පුළුවන්සමට මිලියනයයි 2 මිලියන් 1 මිලියන් මෙහෙම වියවසාවත් ඔයාට ලැබෙන රෙවෙන එක ඩොර්යි දෙසීයි වගේ අඩු මුදලක් වෙන්න පුළුවන්. ඔයාලා ටෙක්නෝලජි ෆයිනන්ස් වගේ චැනල් ඒ වගේ නිච්චහකට ඔයාල කටෙන් හදනවන. ඔයාලට 1 මිලියන් වියවස්වලට සමහල්ලාට ඩොල හාර්දා 5000 කම්බවෙන්නත් පුළුව. ඉතින් කිටස් කටෙන් කරනකොට කෝෆා කියන YouTube රෝල් එකට අනුව ඇඩවටස්මන් ඔයාලට සිලෙක්් වෙලාන මේ ඔයාලගේ වීඩියෝස්සට ප්ලේ වෙන්නේ. එකන්නේ මෙතනති ප්‍රශ්නය හොඳ මුදලක් ගෙවන ඇඩවටස්මන් මේ කියන කිටස් කටෙන් චැනල්ව ප්ලේබීමේ සම්භාවිතාව ගොඩක් අඩි. මොකද කිටස්ලට යුනික් කිටස්ලට අදාළ ඇඩවටස්මන් තම ගොඩක් වෙලාට ප්ලේවෙන්න බලන්නේ. ඉති ඒවගේ ප්‍රශ්න තියෙන නිසා වලගේ කිටස් චැනල් එක රැවෙන එක ගොඩක් ගොඩක් අඩු. ඊළඟට මේ චැනල්වලට තියෙන රෝල්ස් ගොඩක් තදයි. ඒක නිසා හරියට මේ චැනල්ලයක් කරන ඕනම් කරගෙන යන්න ඕනි. එහෙම නැත්තම් මේක වෙන පැත්තකට හරවන්න ඕනි. ඊළඟ නිශ්ෂක තමා ගේමින් චැනල්. ගේමින් චැනල් කියන ඕන තරන් තියෙනවාන මම්මකක්ද මේ කියන්නේ කියලා කෙනෙක්ට ප්‍රශ්නය මතු වෙන්න පුළුවන්. ගේමින් ගත්තාම ඔයාල කෙලින්ම ස්ත්‍රීණ එක රෙකෝඩ් කරලා ඔයාල ප්ලේ කරන දේශයා කරනවනම් චැනල් එක කරහා ඒක ගොඩක් කොමන්. එකයන්නේ ඒ වගේ වීඩියෝ යුටපික ඕන තරම් තියෙන. ට මේ වගේ චැනල් ඒකට මොනටයිස් ගන්න ඇප්ලයි කරහම එක රිජෙක්ටවෙන්න පුළුව. චැනලක මොනටයිස් තියෙන චැනල එකක් නම් ඒක ඩියමනටස් වෙන්න පුළුව. ඉතින් ඕල අනිවාරයෙන්ම ගේමින් චැනල්ලයක් කරන්න ඕන ඒ ගේම් එක වුනත් ඩිවල ෆර්ස් ලයින්නවා යාලගින් පර්මිෂන් තියෙන් ඕනවා මේ වීඩියෝ සප්ලෝට් කරන සමහර ගේම්සරට එහෙම ඇග්‍රමන්ස් තියෙනවා. එක ඕලට කෙලිම මේක රෙකෝඩ් කල යුටපිකට දාන්න බෑ. ඉති යාලගේ ඇග්‍රමන්ස් එක ඕලට මේක අප්ලෝඩ් කරන්න පුළුවන්ද කිය බල අප්ලෝඩ් කරන්නත් ඕනි. එහෙම නැත්තං ඕලට කොපිරයිට් සහ විධාකාරය ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඊළඟට මේ ගේමින් වීඩියෝස් කරනවන අනිවාරෙන් මේකට එක් ඔයාලගේ ඩ්‍රීන් ස්ට්‍රීණි කදදාලවා පැත්තකින් පේන විදිිය ප්ලේ කරන කොටසක් පාට් එකක් කැට් කරන්න පුළුව ඒම නැත්තං යාල මේකට කතා කරන්න ගමන් මේ ගේම එක ප්ලේ කරන්න පුළුවන් ටීම එකක් වගේ සෙට්ටල එකන මල්ටිපලේය වගේ එහෙම නැතුව ඔයාලා ගේමින් නිකම ස්ට්‍රේන්ට කෝඩ් අදදානන මේක එක තේරුමක් නෑඇත්තට. එක නිසා ඒමං කිව්ව දේවල් අනිවාරෙන්ම හිතල බල්ල ගේමෙන් චැනල්ලයක් කටිනියව කරන්න යන්න. ඊළකට මම කියන අන්තිම මේ කරන්න එපා කියන චැනල් නිශ්ෂක මොකක්ද මෝටිවේශනල්. මෝටිවේශනල් චැනල් නිශ්ෂක ගත්තාම ගොඩක් අය කරන්නේ ලෝකන්න ප්‍රසිද්ධ පුද්ගලයෝ විවිධාකාරයේ පිරි සිස්සර කරපු ස්පේච් කලෙක් කරලා එයාලගෙම එකැනෙ ඒ අදාල පුද්ගලෙන් වොයිස්සෝව යයිගේ එක වොයිස් එකමයි යාම පේන්ඩින්න වීඩියෝඩි ක්ලිප්ස් කම්බයින් කරලා මෝටිවේශන් වීඩියෝස් හදනවා. දෙ මෙහෙම එහෙම නැත්තං එයාගේ බොයිස් එකකාරගෙන ඔයාලා ස්ටොක් ෆුටේජස් දාලා මෝටිවේශන් වීඩියෝස් හදනවා. දෙ මෙතන දිියරම කලින් කිව්වගේ කම්ෆිලේෂන් වීඩියෝස් වගේම මෙතනද ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දෙ මේ වගේ මෝටිවේශන් චැනල්ලයක් කරහම ඔයාලා වැඩි වැලිය එකක් ඇඩ් කල්ලනෑ. ඒක නිසා ඔයාලා මේ වගේ චැනල්ලයක් කරනවා අනිවාරෙන් ඔයාගේම ස්ට්‍රිප් එකක් හදන්ඩ මෝටිවේශන් ටයිප් එක ඔයාගේම ස්ට්‍රිප්ටයක් හදලා ඒකට ඔයාලා ස්ටොක් ෆුටේජස් යස් කරත් කමන්න ඒව වුනත් ඔයාලා සබ්ටයිට සැට් කරලා එට පස් එලමෙන්ට් සැට් කරලා බෙක්ඩන් මියසික් ඇඩ් කරලා එක සුපිරියටම ට්‍රේට් කරන්න සුපිරි එඩිට් එකක් එක්ක එහෙම කරහම ඔයාලට මත්තුවෙන ප්‍රශ්න ප්‍රමාණය අඩුවයි. එහෙම නැතුව කෙලින්ම යුටබි තින ටලිප්ස් එකක් කම්බයින් කරලා මෝටිවේශන් වීඩියෝස් හදන් දෙපා. හරි මංහිතනවා ඔයාලා ලොකු දැනුමක් ලබාගන්න ඇති මේ වීඩියක බලලා. ඉතින් ඔයාලට මේ වගේ චැනල් නිච් අට කරනවන ඔයාලා අනිවාර්යම් මේක ඉම්පරූ කරන්න මංකිව්ව විදියට එම නැත්ත වෙන චැනල් නිච්චහකට මේ චැනල එක කන්වට් කරන්න. හරි වීඩිය කොඳ නෑම ලයික් රංශයකන් කමෙන්ට් කරන්න බොම ස්තුති මෝඩ ඇත එක එකතුනාට